ඊයේ දවසේදී මාවනැල්ල ප්‍රදේශයේ පැවති සජි ප්‍රේමදාසක රැස්වීමේදී තිස්සත්තනායක ජාතික ජනබලවේගය සහ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරණි අමරසූරිය සම්බන්ධයෙන් ඉතාම සාවද්‍ය ද්වේෂ සහගත ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ප්‍රකාශය. මේ ප්‍රකාශය ඉතාම සාවද්‍ය වැරිසාගත ප්‍රකාශයක්. අපේ පක්ෂයේ මන්ත්‍රීවරයක් වන හරණි අමරසූරිය හෝ වෙන කිසිම කෙනෙක් නුවර පෙරහැර සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ නැහැ. මේක සමාජ මාධ්‍යවල ගියපු ෆේක් පෝස්ට් එකක්. දසත නිවුස් එක ලෝගෝ එක පාවිච්චි කරලා හරණි අමරසූරිය කිව්වයි කියලා අලියතුන් යොදා නොගත්තේ නොගන්නේ නම් දළදා පෙරහැර අපේ පාලනයකදී උනත් බෞද්ධ ජනතාවට කළ හැකි කියලා වැරදි පෝස්ට් එකක් තමයි යවන්නේ. ඊට පස්සේ ලංකාවේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ආයතනයක් වන ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ ආයතනය මේ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් විමසලා තියෙනවා. ඉස්සෙල්ලාම අහලා තියෙනවා දසත් නිවුස් එකෙන් මේ වගේ නිවුස් එකක් ඒගොල්ලෝ පළ කරාද කියලා. දසත ආයතනය මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් හෝ මීට අදාළ කිසිම නිවුස් එකක් දසත ආයතනය ප්‍රචාරය කරලා නැහැ. ඒ වගේම තවත් මාධ්‍ය ආයතන ගණනාවකට වුන් කතා කරලා තියෙනවා, පරීක්ෂා කරලා තියෙනවා. ඒ කිසිදු මාධ්‍ය ආයතනයකට හරණි අමරසූරිය මන්ත්‍රීතුමිය හෝ අපේ පක්ෂේ වෙන කවුරුවත් මෙවැනි ප්‍රකාශයක් කරලත් නැහැ. ඒ වගේම තමයි ඔවුන් හරණි අමරසූරිය මන්ත්‍රීතුමියගේ විමසලා තියෙනවා, ඇය බොහොම පැහැදිලිව කියලා තියෙනවා මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ නැහැ කියලා. ඒ නිසා මේක මේ ජනාධිපතිවරණය අභිමුව තියාගෙන සමහර පුද්ගලයන් කණ්ඩායම් විසින් අපට එරෙහිව නගන ලද අවලාද රැල්ලේ එක්තරා අවස්ථාවක්. මේක තනිකරම ෆේක් පෝස්ට් එකක්, වැරදි සහගත ප්‍රවෘත්තියක්. අන්නේ ප්‍රවෘත්තිය අල්ලගෙන තමයි තිස්සත්තනායක මේ ජන හමුවකට නැගලා මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ. මේක අපි ලේසියෙන් මෙතනින් අතහරින සූදානම් නෑ. අපි ලෑස්ති තිස්සත්තනායකත් එක්ක මේ සම්බන්ධයෙන් අධිකරණයේදී කටයුතු බලාගන්න. ඒ නිසා වහාම තිස්සත්තනායක මේ කරපු සාවද්‍ය ද්වේශාගත ප්‍රකාශය සම්බන්ධයෙන් එක්කෝ මේ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න ඕන, හරි අමරසූරිය මන්ත්‍රීතුමකින් සහ ජාතික ජනබලයෙන් සමාව ගන්න ඕන. කොහොමත් අපි හෙට උදේ වෙනකොට ඔහුට එරෙහිව එන්තර වාසියක් එවනවා. අපේ නීති කණ්ඩායමත් එක්ක අපි සාකච්ඡා කරමින් යන්නේ. මොකද මෙවැනි බොරු ප්‍රචාරවලට මෙහෙම ඉඩ දෙන්න බෑ. මේක හැමනම් මාධ්‍ය නාලිකාවන් ප්‍රචාරය කරන්නේ නැහැ. මාධ්‍ය නාලිකාවක් තමයි මේක ප්‍රචාරය කළේ. ඉතින් මේ ප්‍රචාරය කරපු ආයතනයටත් ඒ වගේම මේ ප්‍රකාශය කරපු තිස්සත්තනායකට තෙරෙහිව අපි අධිකරණයේ ක්‍රියාමාර්ග ගන්නවා. ඔහුට තව පැය කීපයක් තියෙනවා. මේ මාධ්‍ය ආයතනයත් මේ නාලිකාවත් පාවිච්චි කළොත් නම් ඔහුට පුළුවන් ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරන්න. මම මේක වැරදිලා කරේ, මම මේක නොදැනුවත්ව කරේ, නැත්නම් මම කරපු ප්‍රකාශය සාවද්‍යයි කියලා. මොකද මේකෙන් මේ කරන්න හදන්නේ මේ මැතිවර කාලෙදී අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව තුළ යම් ජාතික ජනබලවේගය පිළිබඳව යම් කලකිරීමක් නැත්තං අපිට එරෙහිව මතයක් හදන්න. හැබැයි තිස්සත්තනායකලට මේවැයෙන් මේ රටේ දැන් ඇති වෙලා තියෙන ජනමතය විකෘති කරන්න බෑ. අපේ පක්ෂ නායක අනුර කුමාර සානායක සහෝදරයා 15 වෙනිදා නාමජනා බාර දීලා 16 වෙනිදා මල්වතු අස්කිරි රාමාඤ්ඤ අමරපුර මහානායක හාමුදුරුවන්සේලා මුණ ගැහුණා. උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තා. ඊයේ දවසේදී අටමස්ථාන විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ නායක හාමුදුරුවන්සේලා මුණ ගැහුණා. ඉදිරියටත් අපි හාමුදුරුවන් වහන්සේලා මුණ ගැහෙනවා. උන්වහන්සේලාගේ ආශිර්වාදයේ ජාතික ජනබලයකට අනුර කුමාර සානායක සහෝදරයාට හිමිවෙමින් පවතිනවා. ඒක ඉවස ගන්න බැරුව තමයි තිස්සත්තනායකලා වගේ අය මේ විදියට ඉතාම කැත නින්දිත පහත් ප්‍රකාශ කරන්නේ. තිස්සත්තනායක කියලා කියන්නේ මේ වගේ ඡන්දකාලවලට කාට හරි සල්ලි වේදම් කරලා මේ විදියට පාවිච්චි කරන්න පුළුවන් පිල්ලියක්. 2015 ජනවාරියට මැතිවරණ ආසන්නයේදී ඔහු මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ කියන දෙදෙනා සමග TN එකට ගිවිසුමක් තියෙනවා කියලා ලියවිල්ලක් ඉදිරිපත් කරා. පසුව ඒක තහවුරුන ව්‍යාජ ලේඛනයක් කියලා. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගියා අවුරුදු 4ක් තිස්සේ. 2019 අප්‍රේල් මාසයේදී කොළඹ මහාධිකරණයේදී මේ තිස්සත්තනායක සමාව ගත්තා. තමන් නොදැනුවත්ව තමයි ඒ ලේඛන ඉදිරිපත් කළේ. ඒක වැරිසහගත ලේඛනයක්, ඒක ව්‍යාජ ලේඛනයක් කියලා. ඔහු අධිකරණ ඉස්සරහා ප්‍රසිද්ධිය සමාව ගත්ත නිසා ඒ පැමිණිලිකරුවන් පැමිණිලි ඉවත් කරගත්ත. ඒ නිසා
අධිකරණයෙන් ඔහු නිදහස් කරා. එහෙම රටේ තීරණාත්මක මැතිවරණ කාලවලදී මෙවැනි ආකාරයේ සාවද්‍ය ද්වේෂාගත ප්‍රකාශ එකිනෙකාගේ උවමනාවට කරලා අපකීර්තියට පත්වෙච්ච කෙනෙක් තමයි තිස්සත්නායක කියලා කියන්නේ. උසාවි ඉස්සරහා සමාව ගත්ත කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, තිස්සත්නායක හරිනම් ඇවිල්ලා ওই ජනරැලිවල ජනහමුවල ජනතාව ආමන්ත්‍රණය කරන්න කලින් කියන්න ඕනා ඔහු ගෝල්ඩන් කී සමාගමේ කොතරම් මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරාද කියලා. ඇයි ගෝල්ඩන් කී එකේ මුදල් දැම්මේ කියලා. එතරම් මුදල් ප්‍රමාණයක් දාන්න ඔහුට ඒ මුදල් ආවේ කොහෙන්ද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී පඩියෙන්ද නැත්නම් නෝනාගේ දෑවැන්දෙද්ද කොහෙන්ද ආවේ කියලා තිස්සත්නායක හරිනම් මෙරට ජනතාව ඉස්සරහා කියන්න ඕන. ගෝල්ඩන් කී එකේ ඔහු දාලා අහිමි වෙච්ච මුදල ගැන ඔහු කොහෙවත් කතා කරලවත් නැහැ. එවැනි පුද්ගලයෙක් තමයි මේ දළදා පෙරහැර සම්බන්ධයෙන් අපේ ආචාර්ය හරිනේ අමරසූරි මන්ත්‍රීතුමියත් සම්බන්ධ කරගෙන මේ තාම ද්වේෂාගත සාවාදී ප්‍රකාශයක් කරලා තින්නේ. තිස්සත්නායකට ජාතික ජනබලය ලෙස අපි කියන්න කැමති, කරුණාකරන මේ ප්‍රකාශය ප්‍රසිද්ධියේ ඉල්ලාස් කර ගන්න ඕන. ප්‍රසිද්ධියේ ජාතික ජනබලයෙන් එස හරිනේ අමරසූරි මන්ත්‍රීතුමියගේ සමාව ගන්න ඕන. ඔබට සිරිසේන මෛත්‍රීපාල සිරිසේන වික්‍රමසිංහත් එක්ක කරපු සෙල්ලම් ජාතික ජනබලයත් එක්ක කරන්න බෑ. ඒ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළා ඒ ඡන්ද ව්‍යාපාරයේ එක එක දේවල් කරන්න හැදුවට මේ ඡන්ද ව්‍යාපාරයේදී ඔබට අපිත් එක්කම සෙල්ලම් කරන්න බෑ. අපි අනිවාර්ය වශයෙන් මේ දළදා පෙරහැරේ අලියතුන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව අප විසින් නොකරන ලද ප්‍රකාශයක් කරලා ජනතාව කැළඹීමට මේ ගන්නා නිර්ලජ්ජ උත්සාහයට එරෙහිව අනිවාර්ය වශයෙන් තිස්සත්නායකට අපි එන්තරවාසියා වනවා, අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. අන්න එදාට ඔයාට අර කියපු වා කියනවනම් හාමුදුරුවෙක් කිව්වා කියලා ඒ හාමුදුරුවත් අරගෙන උසාවියට එන්න පුළුවන්. මේ කටයුතු ඉස්සරට අරගෙන යනවනම්